මිනිසුන් කිහිප දෙනෙකුට ජීවත් වෙන්න අවස්ථාවදී මෙලව හැරගිය 19 හැවිරිදි විහිඟනා මොළය මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් අවයව කොටස් දෙකක් රෝගියෙකුට එකවර බද්ධ කිරීමේ සාර්ථක සැත්කම කොළඹ ජාතික රෝහලේදී පසුගියදා සිදු කර තිබෙනවා. මෙලෙස තවත් රෝගියෙකුට බද්ධ කර ඇත්තේ මොළය මිය යාම හේතුවෙන් මරණයට පත් වූ 19 හැවිරිදි පාසල් සිසුවියකගේ හදවත සහ පෙනහළු දෙකයි. ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු මෙලෙස බද්ධ කර ඇත්තේ හදවත සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම විශේෂත්වය. ඊට අමතරව 19 හැවිරිදි විහිගනාගෙන් ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනෙකුට සහ අක්මා රෝගියෙකුට බද්ධ කර ඔවුන් තිදෙනාගේම ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබෙනවා. මෙම සිසුවිය ජීවිතුන් අතර සිටියේදී ලබා දුන් පොරොන්දු පත්‍රයකට අනුව ඇයගේ ඇස් දෙකද ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයට පරිත්‍යාග කර ඇති අතර ඉන්දෑස් අබන්පොළ ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ නියුත් පවුලේ බාලම දරුවායි. ඇය උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ. මෑගේ මොළයේ අභ්‍යන්තරයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් නෑගල ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී මොළයේ මියගොස් තිබුණා.